मट मिस्ट आदर पुलवा मिस् इक सीमा वाले मट पुलवा मिस्ट आदर विदरा मिस्स मगेक बै मिस् मट मंको मत तो आगे तमाय आने मगे जीवित बेरू ये मैं इतना नंगी थी अपे डिंकत क्या ही उटत मिस वाई थी के ऐ तो उठ साली दूँ ना आ ये मैं बाला दी मिस वे ना घर दोस्तरे ऐटा ताई थी हर ना वैडी माई थी अत्ती इन्होंने ना की दोस्तरे ऐटा मुगल मिनी आने ऑपरेशन नेक केरू वोडे आ अपहास करने पा अपहास एक निवे ही मिस थी आई थी एक ये ने को ये विधि अट तीरने वे ना ना मिस वा कोटास कोटास फल्ट वेंग कर ला एक एक नाट बेदला दे ने वे ना हरी इत्तु कुड़ दंग ओया आई थी एक ये क्या ने मुकद्द एम आई थी एक केला दे एक नया मिस एक मनुष्य तावत मनुष्य एक टाई थी वे ने मैं इड़ा मग गया क्वाहने एक वाके ने वे ने मनुष्य क्या ने मिस वाई थी मिस्टर माँ वाई थी मटर हरी हरी बांग क्या ने हम दे एक गया ने वे माँ कहती हम क्या ने द माँ क्या में थी वो आटर माँ क्या में थी वो अमेरिका रहना माँ क्या में थी वो आगे वाइफ है ना ये तो कुछ हरी तो वो आदरिं बाला गाना वो आट खानो ये ला देना दारुओ हा देना हरी तो मिस्सो यह हम देख मगराई एक मिस्टर पुलु अंदर अलकांद वत्ते मात्ते कहीं अलकांद वत्ते ओ मगे किधर थी न अलकांद वत्ते ना एक पारण खताओ फटांगा तो या और हम विलाव मोने मान लोको यो आ पुंची के ला अपने नत्रे लोको गैप पे का खादन ना समाज तत्वलिंग साली वलिंग नहीं थे साली इतने नहीं अब यात्रे लोगों के अप्पे का ऐते ये तादरे टेक अप्पे का दाल नया ने माटे दाने ना मागे जीविते टेक किट्टू में क्या ना होया वो आगे मागे यात्रे के अप्पे का क्या अभी देना एक के ने माटे बाया ही मिस मुकटे तो बाया है मैं देता हूँ දෙයක් ලැබිලා නැති වෙනවට වැඩිය නොලැබිලම තියෙනක හොඳයි මිස් ඔයත් මව නැති වෙන්න මම මරුණොත් මිස් ඔයත් මව නැති වෙන්නේ මම විශ්වාස කරන්න रंजी आई मुकुद में मैं यानो नंगिया यानो कोहे द दन्ने दन्ने क्या ने मटा मनुष्य किन्नर नंगिया एक इंदा मम्मा तीरने कला मैं वात्तिंग यंदे ये मुकुद वात्तिंग यंदे मम्मी यानो नंगिया अरे तुम कोहे द यानी दन्ने नया नंगिया ඔය ඇවිදගෙන ඇවිදගෙන යනවා නවතින්න තන කම්බුනොත් නවතිනවා එහෙම නැත්තම් ඉතින් ඔය ඇවිදගෙන ඇවිදගෙන යනවා අනේ මේ පිස්සු නැතුව ඉන්න රංජි අයියේ බෑණන් ගියා මට මිනිස්සෙක් වෙන්න ඕනේ මට මිනිස්සෙක් වෙන්න පුළුවන් වුණොත් මම ආපහු වත්තට එන්නම් එහෙම බැරුණොත් නම් ගියා ඔය රංජි ගැන තියෙන අදහස් අත්හැරගන්න हरी हरी रंजी आइए मारा तरह घीन किए पा गना गाने पा अपनी मुनाहारी कर ला कि आखिर हम बगैर जीवत मु पेंशन ने कत्ती है नवाने पा दोनिया के तात के पेंशन ने के दोनिया टाई दोनिया के अम्मा टाई एक इन दोनिया के बाप पकाल आर्यन ने मटे मटे रंजू विनाश करन डूने नंगिया
රංජි දැන් ඇති මට දැන් උන්ටම මාංශි මම යන්න හරි දැන් කොහෙද යන්නේ කියලා කියන්නකෝ මං දන්නේ නැණන් ගියා ඒ ප්‍රශ්නෙට මට තාම උත්තරයක් හොයාගන්න බැරි වුණා උත්තරයක් හොයාගන්න පුළුවන් වුණොත් මම ඔයාට ලියුමක් එවන්න කෝ දෝනියකෝ ඉස්කෝලේ ගිහින් මගේ දෝනියට කියන්න දෝනියගේ සංජි මාමා ගියා කියලා සංජි අයියේ යන්නන් නම් ගියා ඔයා මාව වෙනස් කළාට thank you ඉතුරු ටික මම වෙනස් කරගන්න ඒවට මං කියන්නේ යන්න එපා කියලා බෑ නම් ගියා මම යනවා දෝනියත් එක්ක ඔයා පරිස්සමට ඉන්න ඕනේ මට කියන්න තියෙන එච්චරයි යන්න අරුණි නම් ගියා. අංජි අයියේ යන්නද එපාද කියන්න. ඔයා ගියේ නැද්ද? නම් ගියත් ඉතින් එපා කියන එකේ ඔන්න ඉන්නන්නේ. නම් ගියා. ගිල්ඩා කේජි රංජයර් දඬ ස්ටෝන් ටී එක. යන්නේ. මොකද්ද? ස්ටෝන් ටී එක. ඇවුන්නේ. මම ටාගට් එක වැඩි කරන්න කිව්වට මේවා ක්වොලිටි එක අඩු කරන්න කිව්වේ නෑනේ. දැන් මේ වගේ ලොකු ඕඩර් එකක් රිජෙක්ට් වුණොත් ඔයගෙට වග කියනවද? මං හිතලා කරුවේ නෑ සර්. හිතලා කරේ නෑ කියන්නේ කොහොමද? ඔයා කියලා හැමෝටම කියන්න මම ටාගට් එක වැඩි කරන්න කිව්වට ඒකේ ක්වොලිටි එක අඩු කරන්න කිව්වේ නෑ. එහෙම කරන්න කාටවත් අයිතියකුත් නෑ. ඔයාලට ටාගට් එක කවර් කරන්න බෑ නම් කියන්න. ඔගොල්ලෝ ටාගට් කවර් කරාම මම උගලන්ට බෝනස් එකක් දුන්නා. ඒ දුන්නේ ඔගොල්ලෝ දිරි ගන්නවන්න. හැබැයි ඉතින් ඒ බෝනස් එක ගන්න ඕනි කියලා එහෙම මේ නූල් එල්ලෙන්න වාටි නැමෙන්න මැහුවොත් මට ඒකේ ලාභි කපා ගන්න වෙන්නේ ඔයගොල්ලන්ගේ පඩියෙම තමයි. එකක් මතක තියාගන්න මම සේවකයන්ට සලකන්න හොඳට දන්නවා. ඒ වගේම ඒකේ අනිත් පැත්තත් හොඳට දන්නවා. තේරුණාද? මල්ලිකාට තේරුණානේ දැන් මම කියපු ටික. දැන් ඔයා ගිහිල්ලා හොඳට බලලා ක්වොලිටි අඩු බර්තික මගේ ළඟට එවන්න. මහපු කෙනාගේ ඩීටේල්ස් හොයාගා වැතිනේ. තියෙනවා සර්. බින්කා මොකද්ද මම බාර කරපු පල් වැඩේ? හරි මල්ලිකා මේ ඔයා දැන් ගිහිල්ලා මහපු ටිකයි මහපු කෙනායි මාගාවට එවන්න. මොකද්ද බම්බ බෙදින්ට ඇවිල්ලා ඩිංකා ඩිංකා ගන්නේ? මොකද්ද බම්බ ඒ කරපු පල් වැඩේ? ක්ලයින්ට් කෙනෙක් ගාවට මාව ගෙනිනවා කියලා ගෙනිලා මාට්ටු කරා අභිෂේකට. ඇයි? මේ මාට්ටු කරපු එක නරකද? නැති. ඕන් නැහනේ. ඕන් නැත්තේ මොකද? දැන් ඒ ළමයා උඹට කෝල් කරනකොට ෆෝන් එක ආන්සර් කරන්න තුන නිකන් කට්ටි පැන පැන ඉන්නේ නැතුව ගිහිල්ලා ඒ ළමයාව හම්බෙලා තියෙන ප්‍රශ්නය කතා කරලා විසඳගත්තා ඉවරයිනේ. ආ එහෙම දාස. උඹේ ආසාව නම් කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒත් මං ආස නම් එහෙමයි. හරි. දැන් මොකද උනේ? මොකුත් උනේ නැහැ ඉතින්. නිකන් ගෑන් ළමයිස් වගේ ඇඹරි නැතුව ගියාංකෝ බං. උඹලා කතා වෙලා වෙන් වුණාද? එහෙම නැත්නම් කතා වෙලා එක් වුණාද? එහෙම මොකුත් උනේ නැහැ බං. එහෙනම් මොකද්ද බං උනේ?
නිකන් ඉතින් කතා කර කර ඉඳලා ආවා ඉතින් එච්චරයි හරි දැන් කතා කරපු එක හොඳයිද නරකයිද ගියාංකෝ නරක නන්නේ ඒ කියන්නේ හොඳයි හම්බෙච්ච එක හොඳයි ඉතින් ඉතින් හොඳයි නම් මොන බම්බු කරද බා මෙතන ඇහිලා මට කෑ ගැහුවේ කෑ ගන්න උඹ මාව බන්දපු හින්දා මට මේ අභිෂේකලේ අම්මා කතා කරලා කිව්වේ බලේන මුණ ගස්සන්න කියලා ඒ කියල පහු බං ඒක තාම ඉන්නේ අසනීපෙන්නේ හරි හරි දැන් ඉතේ අවුලක් නැහනේ ආ අවුලක් නැහැ කියන්නේ වැඩේ සෙට්ද හරි හරි ඉතින් එවෝ නැහනේ යකෝ මේක මාර මල මගුලන්නේ බං දැන් මං අරන් ගිහලා දෙන්න පූට්ටු කරාට පස්සේ මට ඒව ඕනේ නැහැ හරි හරි ඉතින් විස්තර පස්සේ කියන්නම් මේ මටවත් තාම ඒක හිතා ගන්න බැරු ඉන්නේ ඔයගේ ජීවිතේ කිසි සැලසුමක් නැහනේ හිතුණු හිතුණු වෙලාවට හිතුණා හිතුණා දේ කරනවා අරි අරි මේ මම මේ දවස්වල පොඩි වැඩ ප්ලෑන් කරලා තියෙන්නේ නේ මේ රංජි අයියේ ප්ලෑන් ගගහ ඉඳලා හරියන්නේ නැහැ ගිහලා කුලී වැඩක් හරි හොයා ගන්නවා කුලී වැඩ කරන්න මේ ඇලකන්ද වත්තේ කාණුවකද රංජි ගිහලා කුලී වැඩ කරන්න නැතු හිතාගෙන ජනාධිපතිකම් කරන්නද අනේ මේ ඇඟිලි තරමට ඉදිමෙන්න පුරුදු වෙනවා හරි හරි මේ නවත්ත ගණ්ඩුවාගෝ හැමදාම ගාන බණේ රංජි අයියේ මේ හැබැයි මං ආයේ කියන්නේ මට හිතුනොත් එහෙම දෝණිවත් තරම් මම යන ඔළුව හැරිච්ච අතේ දැන් මම යන්න දද්දි ඔයාමනේ යන්න එපා කියලා මම නවත්ත ගත්තේ දැන් මම ඉන්න දද්දි ඔයයි දෝණිය යන්න හදනවනේ මේක විහිළුවක් නෙමෙයි මිනිස්සයෝ මම මේ අන්තිම සැරේට කියන්නේ මං දැන් තාත්තගෙනුයි මල්ලිගෙනුයි වත්තේ උන්ගෙනුයි හොඳටම සවුත් වෙලා තියෙන්නේ කසාද බැඳලා මගුල් කාලා මේ මිනිහා රස්තේ අදුකාරයෙක් වගේ නිකු එක වගේ ඉන්නකොට ඒ ගෑණී අපහාස විඳින්නේ මල වදයක් වුණනේ අපාර යන්න ගිය එක මට යන්නමයි තිබ්බේ මොකටද මාව ඔයා මෙහෙට ගෙන්නකොට දැන් මගේ මාළු කණ්ඩා ගන්නෙ මල වදයක් වුණ මොන මගුලට මං කසාද බැඳද්ද නැහැ මට කියන්න තියෙන එකම තමයි මල් කරුමෙට තමයි තමසෝගේ කසාද බැඳගත්තේ බලන්නකො රශ්මි මට ගොඩක් තරහ ගිල්ල වගේනේ තරහ නැද්ද මොනා සාකච්ඡා ප්‍රතිඵල ප්‍රතිඵල තමයි මොනාද ඉතින් එහෙම ප්‍රතිඵලයක් නැහැ ඉතින් අපි කතා කරා කතා කරලා ඕ ලාරගෙන් ඇහුවද ඇයි මෙහෙට එන්න ති හේතුව තාත්තිගේ ප්‍රශ්නේ තමයි අම්මි ඇයි එයා බයයිද තාත්ති බණේ කියලා නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි එයා කැමති නැහැ තාත්තිගේ හිතර ඉද්දන්න තාත්තිගේ හිතර විරුද්ධව වැඩ කරන්න කැමති නැහැ අංකල් කේ මතන තුනන් කිසිම දෙයක් වෙන්නේ නැහැ අභිෂේක. හෝ ඒ කතාව නම් ඇත්ත. හැබැයි ඉතින් ඒ කතාව ටිකකට අපිට අමතක කරන්න වෙනවා. මොකද අංකල් ගත්ත ගොඩාක් තීරණ වලින් දැන් අපි ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඒ නිසා තමයි අද මගේ චූටි දුව මංගාව නැත්තේ. එයා හිතන් ඉන්නේ චූටි දුව සුත් එක්ක යාළුණේ එක ලොකු අපරාධයක් කියලානේ. නැත්තම් ඉතින් අදටත් මගේ චූටි දුව මංගාව හරි හරි ලාරා මොකද කිව්වේ කියන්නකෝ කිව්වා ඉතින් මොනාද කිව්වේ ඉතින් ඒව රහස් මොක හොඳ උමි ආදරේ ආදරේ කියලා බැඳගත්තේ උන් කී දිනෙක පස්සේ ඩිවෝස් වෙනවද බං අද ලංකාවෙ ඉන්න කසාද බැඳපු පවුල් වැඩි පිරිසක් ඉන්නේ බැඳගත්තු පෙරේ ගහගහ කසාද කියන්නේ බං පට්ට රංගපෑම ගෑණි මිනිහා ඉස්සරහා රංගපානවා මිනිහා ගෑණි ඉස්සරහා රංගපානවා උන් දෙන්නම එකතු වෙලා සමාජයේ ඉස්සරහා රංගපානවා ඒත් ඉතින් හැම පවුලම එහෙම නෑනේ මිනිස්සු මිනිස්සුන්ට කරපු ලොකුම අපරාධය තමයි
කසාදි කියලා මගුලක් හදාගත්තේ ඒක. එකෙක්වත් ඉන්නේ නිදාසෙ නෙමෙයි. ඒකට ඉතින් දෙන්නට දෙන්න තේරුම් ගන්න ඕනේ. මිනිස්සුන්ට බැරිම තව මිනිහෙක්ව තේරුම් ගන්න එක තමයි බං. දැන් උඹ දන්නවද මං කවුද කියලා? මං දන්නවද උඹ කවුද කියලා? ඔය තේරුම් ගන්නවා කියලා කරන එකම බොරුවක් බං. මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ මතු පිටින් බලලා. ඒ කියන්නේ උඹ කවදාවත් කසාද බඳින්නේ නැහැ. අපෝනේ මම මෙහෙමම තමයි මැරෙනකම්. දැන් එහෙමයි කියලා උඹ කියන්නේ මටත් එහෙමම ඉන්න කියලාද? නෑ මං එහෙම කියන්නේ නෑ. උඹට ඉතින් අභිෂේක හොඳයි නම් උඹ බඳපන්. ඒකත් කරන එකක් නෑ බං. ඇයි? ඇයි කියන්නේ? තාම මගේ මුඩුක්කුකාරයා කියන බෝඩ් එක ගැලවිලත් නෑ. වංචාකාරයා කියන බෝඩ් එක ගැලවිලත් නෑ. අභිෂේකගේ කෝටිපතිනිය කියන බෝඩ් එක ගැලවිලත් නෑ. ඉතින් එහෙම බලද්දි ඔය උඹ කියනවත් වගේ අපි දෙන්න දෙන්නෙක් බං. එකට තියන්න බැරි જાතිය දෙන්නෙක්. දැන් ඒකේ උඹව බඳින්න බලාපොරොත්තු වෙනවද? මං ඒක දන්නේ නෑ බං. ඒ විතරක් නෙමෙයි. මගේ හිතේ එහෙම අදහසක් තියෙනවද නැද්ද කියලාවත් මං දන්නේ. හැබැයි උඹ ඒකට ආදරේ. ඔව්. ඒත් ඉතින් ඒක මෙතනින් එන එකක් නේ. හැබැයි බඳිනවා කියන්නේ මෙතනින් එන එක. ඉතින් ඔබ ඒක කියනවාද ඒකිට? තේරුම් ගන්නේනේ. යකෝ ඒකෙ ලෙඩෙක් බං. ඔබ ආපහු ඒකේ මුලේ මඤ්ඤම් කරන්නද යන්නේ? ඒකම තමයි බං මං කියන්නෙත් නැත්තේ. ඔය තීරණ ටිකක් හිතලා බලලා ගනි. ඕවා ජීවිතවල ඉරණම් තීරණය කරන කාරණා. රංජිය මොකෝ රංජියන්න බෙඩ්ෂීට් එක විතරන් ගියා එල්ලමරෙන් යනවා කියලා